නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අදීප සාන්දහසත් තමයි මහා සංඝරත්නයේ අවසරයි කොට අපි ඊයේ සාකච්ඡා කරේ මෙතනින් නේද? සමාධින් වික්කවේ භාවේත සමාහිතෝ යථා භූතං පජානාති කියන තැනනේ. එතකොට මේකේ ඊට පස්සේ කිව්ව විශේෂ කාරණය තමයි කාරණේ මොකක්ද? මේ නිබ්බේද භාගියේන රූප භවාතික්කමෝපි හෝති කියන එකනේ. නිබ්බේද භාගිය කියලා කියුවේ තන මේ නිවන් මේ නිර්වාණය පිණිස පවතිනා වූ ඒ පක්ෂෙහි ඇති කියන අර්ථයෙන්. එතකොට ඒ කියන එකනොත් මේ රූප භවයේ ඉක්මවීම කියන එක සිද්ධ වෙනවා කියන කාරණේ තමයි කතා කරන්නේ. රූප උප්පත්තිය පන ඊතෝ අඤ්ඤෝ මග්ගෝ නාම නත්ති. රූප උප්පත්තිය පිණිස මේන් අන්‍ය මාර්ගයක් නැහැ කියලා කියන්නේ තේන උත්තං රූප උප්පත්තිය මග්ගං භාවේති කියලා. එවස දැන් මෙතන මේ මාර්ගය මේට අදාළව මේ මාර්ගය මොකක්ද මේ දැන් ධ්‍යාන හිද්ගණනේ කතා කරන්නේ. ඒතර මේ ධ්‍යානය තමයි මේ රූප උප්පත්තියට අදාළ වෙන මාර්ගය සංස්ස. ඒතර මෙතන මේ ඒක ගත්තාම සංහස ඒ මාර්ගය ගත්තාම ඒ පරමාර්ථ ධර්මය මොකක්ද කියන එක ගැන තමයි එතන දැන් ඊළඟට සාකච්ඡා කරන්නේ. එතකොට ඒකට අදාළ වෙන මේ එතකොට මේ මග්ග කියන එකට අදාළව තමයි මේ ධ්‍යානය ගැන කතා කරන්නේ නේ. මේ මග්ග කියන පදේ අතරම කියන්න හදන්නේ. ඔව් මේ මග්ග කියන පදේ ගැන තමයි කියන්න හදන්නේ. එතකොට ඒකට අදාළ වෙන්නේ මග්ග කිව්වයින් පස්සේ මොනවා කොහොමද ඒකේ ස්වરૂපාර්ථ ගන්නෙ? පරමාර්ථ ධර්මයන් කොහොමද දේශනා කළා තියෙන්නේ කියන එක ගැන තමයි ඊළඟට කියන්නේ. හරි. මේ කියමු මෙතන අත්තතෝ ඡායං මග්ගෝ අවසරයි සම් ස්වාමිනස අවසරයි ඔවශ්‍යම ස්වාමිනස මේකට මම මෙතනට ගැලපෙනවද දන්නේ නැහැ මේ මට ආව ප්‍රශ්නයක්. එතකොට මේ රූපාවචර කුසලයේ තියෙනවනේ ස්වාමිනස මේ අපි රූපාවචර කුසල් සිත් පහ ඒකේ විපාක කියන්නේ මේ පටිසන්ධියක් විතරමනේ දෙන්නේ පටිසන්ධි භවංග චුති. එතකොට මේ දැන් අපි හිතමු කෙනෙක් ධ්‍යාන ගොඩාක් වඩනවා. එතකොට ඒකෙන් උප්පත්තියක් සිද්ධ වුණා කියලා ඊතුරු කුසල් ටිකට මොකද වෙන්නේ? ඒ වේ කුසල් වල විපාක තුරු විපාකවලදී කිය වෙනවා සංසේ රූපාවචර විපාකවලදී කිය වෙනවා සාම මම දන්නේ මේ විපාක කොටසදී බලමුද අරකට මේ අහන්නේ මේ දැන් එකකින් විපාක දුන්නට පස්සේ ඉතුරු ටිකට විපාක දෙනවද නැද්ද කියන්නේ අහ එහෙමයි සාම අපි ගමු ධානසිත මේ අපි ගමු යම් කෙනෙක් ධානයක් කොටියක් ධ්‍යාන කෝටියක් වැඩුවා කියලා. ඔක නේ පැය ගාණක් දවස් ගාණක් වඩනවා. අවුරුද්දක් විතරද කෝටි ගාණක් වැඩලා දෙනවා කුසසිත ධ්‍යානසිත. ඊට පස්සේ ඒවට විපාකත් ලැබෙන්න එපා. ප්‍රතිසන්ද විපාක කෝටියක්. එතකොට මේ ආත්මහංශ දැන් එකකින් විපාකයක් දෙනවා. දෙවෙනි ආත්මාවේ අනිවාර්යෙන් ගරු කර්මනේ විපාක දෙනවා. ඉතුරු වේට මොකද එන්නේ කියලා අහන්නේ නේ. එහෙමයි. මම එහෙම අදහසක් දන්නේ නැහැ මොකද කියන්නේ. හරියටම. අහෝසි කර්ම නේද අසුන? අහෝසි වෙනව නේද? දෙවෙනි ආත්මය දෙන්න තුත් අහෝසි වෙනාට අද මම හරියටම දන්නේ නැති ඒවා ප්‍රවෘත්ති වේලාවේදී විපාක දෙනවද නැද්ද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නත් එක්ක කාවේ ප්‍රවෘත්ති විපාක දෙනවද කියලා කියනවා නේද ප්‍රශ්නය. ප්‍රවෘත්ති විපාක දෙනවා කියන කාමාවචර ඒවා ඒව විතරයි නේද අනිත් ඒවා කියනෝද? ප්‍රවෘත්ති විපාක දෙන්නේ නැහැ. එයි දැන් දෙන්නේ නැහැ. භවංගේත් උපදිනවනේ භවවල. ඔව් ඒකයි. ඔව් භවංග විපාක ඒක ප්‍රවෘත්ති විපාකයක් නේ. එහෙමයි. ඔව්. එතකොට ඒක අර ප්‍රතිසන්දිදායක වෙච්ච එකෙන්මද නැත්නම් වෙනත් ඒවයින්ද කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් නිකන් අර මේ හරි මේ ටිකක් හිතට දුකයි වගේ නිකන් ඔච්චර කර්මයක් කරලත් නිකන් විපාකයක් නිකන් අර නැද්දෝ නිකන් යන ටිකක්. දැන් අපිට නම් කාමාවචර කුසලයක් කරපුවාම හොඳ චක්කු විඥානයක් සෝත ගාහන ජීවහා ඔක්කොම එනවා. ආය සම්පස්ස සුඛ. අනේ දැන් මෙච්චර කර්මයක් කරලත් නිකන් පටිසන්ධි භවංග චති විතරයි. නේද? ඒක ඇත්ත. නමුත් මම කියන්නේ ඒක එකපාරද? ඔය එතකොට ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒ අපි ප්‍රතිසන්ධි දෙනවා කියලා හිතමු. ඒ ප්‍රතිසන්ධි දෙන එකෙන් විතරද එන්නේ කියලා. ඉතින් සවන්නස්ස මෙහෙමනේ. ඒ පටිසන්ධි භවංග චුති කියන තිත සමානයිනේ. සමානයිනේ. භවංග එක ජීවිතයක පටිසන්ධි භවංග චුති කෘත්‍ය වශයෙන් වෙනස් වුණත් එකම සිත. වෙනස් වෙන්නේ නැහැ. ඔබේ මොනවා මේක එහෙම ගන්නත් බෑනේ. ඔව් ඉතින් එහෙම ප්‍රශ්නයක් එනවා නේද? ඒ කියන්නේ අර ක්‍රමයටනේ. එහෙමයි. ඒ කියන්නේ මේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ආතනස අපිට සාමාන්‍යයෙන් කියන්නේ අර 16 තමයි නේද? අපේ ප්‍රවෘත්ති විපාක වශයෙන් සාමාන්‍ය කෙනෙකුට කියන්නේ මේ සිත් මහා කුසල සිත් 8යි ආදී ඒ කොටස් 16 නේ කියන්නේ සාමාන්‍යනේ කුසල පැත්තනේ. දැන් අපි කියමු එහෙදි චක්කු විඥාන ආදී 15 වෙනවා. සෝත විඥාන 15 වෙනවා. නමුත් ඒ රූපාවචර විපාකයක් කියලා කියන්නේ නැහැ. ඒක කාමාවචර විපාකනේ. ඔව් ඒක තමයි. දැන් ඒක රූපාවචන ලෝකෙදී දැන් ඒක නෑ මේ රූප දකින්නෝනේ. කවුරු හරි අහන්න පුළුවන් ඒව එහෙනම් රූපාවචර ලෝකේ ඒ කුසලයේ විපාකයක්ද නැත්නම් ඒ රූපාවචර කුසල උපදූපු යම් මෙහිකින් මේ ඒ විපාකයක්ද කියලා අහන්න පුළුවන්. නමුත් ඒක අපිට ගන්න වෙන්නේ කාමාවචර කුසල විපාකයක් වශයෙන් නේද? එහෙමයි. කාමාවචර සිත් ගන්න තියෙනවා. ගොඩක් බලමුකින් තව කරුණු මේ මම හිතලා නැහැ කවදාකවත් ওই කාරණේ ගැන නම් මේ දැන්ටදී අපිට පේන්නේ එකක් වෙනවා කියලා තමයි ඉතින් ගන්න වෙන්නේ. දැන් අපේ අයතුම් මේ පෙරවන් සරණයි. දැන් එහෙම හිතනකොට දැන් තියෙනවා පරිනිම්මිත වසවත්තේ 921 කෝටි 60 ලක්ෂයයිනේ එහි පරමාංශ. දැන් රූපාවචර පළවෙනි භවයේම මේ මහා කල්පකින් 3න් 1ක්. ඒ කියන්නේ මෙච්චරයිද කියලා ගාණක් නැති තරමටම දීර්ඝයි. අපිට ඉතින් ගාණක් කියලා ඈ ඒ තනි හිත එච්චර කාලයක් විපාක දෙනවානේ. ඒ විපාක දෙනවා. ඉතින් ඒ තරම් අර මේ ඒ තරම් ඒ කුසලයේ බලවත්භාවය නිසාම තමයි ඒ තරම් තියෙන්නේ. අපිට ඉතින් අර අපේ අර මේ ඕලාරිකව අපිට හිතෙනවා මෙහෙමයි මෙන්න මේ වගේ කුසල් කරලා මේවට විපාක නැහැ කියලා. නමුත් ඒකේ තියෙන අර ධානයක් ලැබෙන්නා වූ ඒ පංචම ධානයේ උනත් මේ ප්‍රවෘත්තිය උනත් ඒක ලැබෙන සාන්ත සුඛමනීත භාවය අපිට මේ කාම ලෝකයේ තියෙන ආස්වාදයන්ගෙන් ලබා ගන්න බැරි ආස්වාදයන් ටිකක් මේකේ තියෙන්නේ. මහා ශ්‍රේෂ්ඨ කුසලයක්. ඉතින් ඒක කල්ප ගානක් සාන්නස අවසරයි. නමුත් සාන්නස දැන් අපි හිතමු ධානයේ පිරිහුණා නම් අපි හිතමු අවුරුදු 50ක් යා ධාන වැඩුවා. නමුත් ධානයේ අවුරුදු 5ක් පිරිහුණා. 55 දී අපවත් වුණාට පස්සේ අර අවුරුදු 50ම වඩපු කුසලයට මොකද වෙන්නේ? ඒක තමයි තියෙන්නේ. ඒක කාමාවචර වශයෙන් එකහො කරගත්ත ටික තියෙනවා. ඉතින් රූපාවචර වශයෙන් විපාක කරගත්ත ටික නැති විතරයි ගැටලුව තියෙන්නේ. එහෙමයි. ඔව් දැන් අදහසක් කියනවා මේ කියන්නේ දැන් අපි කියමු එහෙම විපාකයක් දෙනවනම් දැන් බෝසත්හන්සේලා එහෙම පාරමී පූර්ණය කරන්න ආදීද එන්නේ සාමාන්‍ය කාමාවචර ලෝක මනස ලෝක ආදී තැන් වලටනේ. තමයි එහි පාරමී පූර්ණය කරා යම් ඒ කියන්නේ ඒ ධ්‍යාන වැඩිම ආදී වශයෙන් මේ සාමාන්‍ය ධ්‍යානත් වඩනවා. නමුත් කාමාවචර ලෝකෙට ඇවිල්ලා ඒ පාරමිතා පූර්ණය කරගන්න ඕනේ. එතකොට ඉතින් ඒකෙන් සමහර එහෙ ඉපදුනත් ඒ දේවල් කරන්න අමාරු නිසානේ මේ කියන අදිමුච්චිතාදී කාලක් ක්‍රියා කරලා මෙහෙ ඇවිල්ලා සාමාන්‍යයෙන් දස පාරමිතාදී පූර්ණය කරන්නේ බෝසත්ණන්හන්සේලාත්. එතකොට ඉතින් මෙහෙ කාමාවචර කුසල්නේ ඒ පාරමිතා වලට සාමාන්‍යයෙන් ගන්නනේ. අනිත් ඒවා එහෙම ගන්නවා කියලා සඳහන් වීමක් මම එහෙමනම් මතකයක් නැහැ. එතකොට ඉතින් අපිට ගන්න වෙනෝනේ දර මේ කුසලය විපාකයේ වශයෙන් බලවත් තියෙනවා. නමුත් අර පාරමිතා කොටස බෝධිපාක්ෂ ආදී ධර්මයේ වැඩෙන පැත්තට මේ යන්න වෙන්නේ මේ කාමාවචර කුසල් වලින් නේද? කාමාවචර කුසල්ම කියලා මම තින් ගන්න දහසන්න උසයි. මොකක්ද දැන් අපිට මේ ප්‍රශ්නයක් එනවනේ දැන්. දැන් උන්වහන්සේලා ඉතින් දැන් අනිත් සමාධිය කියන එකත් ඉතින් වඩන්න ඕන එකක් නේ. උන්වහන්සේලා ඒකත් ප්‍රබල වෙන්න බෑ නේ උන්වහන්සේට සමාධිය බුද්ධත්වයටපත් වෙද්දී. එතකොට ඒක කලින් සමාධිය කියන එකත් බහුල වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට ඉතින් ඒක මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා ඒක තාපස පවිද්දකින් හරි ශාසනයක පැවිදිලා හරි තියෙන සමාධිය වඩන්න වෙනවා සම්මත. ඒකෙන් අපිට අතාරින්න බෑ. ඊළඟටත් ඉතින් ඒක අපි හිතන බ්‍රහ්ම ලෝකයක වගේ ඉඳගෙන ඒකට ඒත් කරනවා කියලා. ඒක ඒකත් උපනිශ්‍රය නොවනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ සංසේ. ඒක තමයි නෑ නෑ උපනිශ්‍රය වෙන්නේ නැහැ කියලා කියන්න බෑ කොහොමවත්. ඒක මේ මම එහෙම අදහසක් නෙවෙයි කරේ. අනිවාර්යයෙන්ම මේ කුසල් උපනිශ්‍රේ නම් වෙනවනේ. දැන් අනිවාර්යෙන් මේ රූපාවචර අපි ඔය පිරිහිලාම ගියා කියලා යම් කෙනෙක්ගේ රූපාවචර උප්පත්තියක් දෙන්නේම නැතුව ඒව නමුත් උපනිශ්‍රයක් දෙන්නේ නැහැ කියලා කියන්න නම් බෑනේ. අනිවාර්යෙන්ම ඒ කෙනාට උපනිශ්‍රය දැන් යම් කෙනෙක් ධ්‍යානයක් වඩලා එක දවසක් නමුත් හිටියත් අනාගතයේ ඒක උපදවීම පිස මොකද ඒ ධ්‍යාන සෝය ඒකේ තියෙන සැපය දන්න නිසා එයා උත්සාහවත් වෙනවා නැවත නැවත ඒක උපදවා ගන්න. අදිෂ්ඨාන කරන ඊට කුසල කරන ඒ නිසා මේ සාමාන්‍ය පොතක පතක කියුව කෙනාගේවත් ලොකු උත්සාහයක් තියෙනවනේ. නිසා වඩව කෙනාගේ පිරිහුණත් උත්සාහය උපනිශ්‍රේ නම් ඉතින් මේ කොහොමත් අනිවාර්යයෙන්ම තියෙනවනේ. ඒක කියන්නේ ලොකු උත්සාහ ලොකු උපනිශ්‍රය දැන් අර උපදින්නට ඔව් ඒ කියන්නේ අනිවාර්යෙන් අපි අචරා සංකප්පි මත්තන් කියලා තියෙනවනේ නේද අපි සායනන තැන්. අසුරු සනක් ගහන මොහොතක් හෝ මෛත්‍රී ධානයකට සමාව දෙනවා නම් ඔව් ඊළඟට පැහැදිලිවම අර ඔක්කොටම වඩා බලවත් කියලා. ඒක ඇත්ත නේද? අර ඒ කියන්නේ ඊළඟට අර අරේජිත් ආශ්‍රමව ප්‍රශ්නේ ඊළඟ දේ තමයි මට දෙතින් කල්පනා වෙච්ච දේ තමයි දැන් මේ ධ්‍යානය වඩලා අපි හිතනවා ධ්‍යාන පිරෙන්නේ නැතෝ ඊළඟ ජීවිතේ බ්‍රහ්ම ලෝකයේ උපත්ති ලැබුණා කියලා. ඉතින් ජීවිත කාලෙම ඒ මොකක් හරි දෙයක් කකින්නේ විපාක දෙන්නේ සානස. එතකොට ඒ කරත් ඒ කෙනා ජීවිත කාලයම අනිත් ධ්‍යානය උපද්දගෙන දැන් ඒ කියන්නේ ඒ උපත්ති වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න වෙනවා නිසා අනිත් හිත හැම එකෙම උදව් වෙනවනේ. අරකට උපත්ති එක නොපිරි පවත්වා ගන්නට. කොයි එකෙන්ද විපාක දෙන්නේ කියන එක අපි දන්නේ නැහැ හරියටම. නමුත් ඒ ජීවිත කාලයම ඒක නොපිරිහාගෙන පවත්වාගෙන යනට අරකින් උපස්තම්භනයක් වෙනවා ඉතින්. උපස්තම්භනයක ඉතින් අනිවාර්ය කාරණයක් ඒක උපස් නේද? ඒකත් ඒක නොකළොත් ඉතින් නැති වෙලා යනවනේ දැන් පිරිනවනේ. ඉතින් ඒවයේ ප්‍රයෝජනයක් නැහැ කියලා කියන්න බෑ ඉතින් නේද? අපරාධ කියන්න බෑ ඉතින්. දැන් මම කිව්වේ අදහස් ඉරසන්නත් කරන්නේ අවසරයි දැන් අවුරුදු 50ක් විතර ධානය වඩන හොඳට ශක්තිමත් වෙන්න කාලේ ඊට පස්සේ යාට රෝගයක් හරි වැළඳිලා අවුරුදු 5ක් විතර වඩන්න බැරුව යනවා. උනොත් ඉතින් ප්‍රශ්නේ තියෙනවා. ඔව් අපේ අසන විපාකයක් දැන් ඇත්තටම කාමාවචර කුසලයෙන් ගත්තොත් අපිට ඒ විපාක ටික ලැබෙනෝනේ. අපි ඉතින් ඒ කියන්නේ කුසලයේ කරොත් ඒක වැලැක්වීමක් නැහැනේ. අපේ අසන කියන්නේ අර දැන් ඇත්තටම බොහෝ කා ධ්‍යාන ආදී බොහොම ඉතින් සැපයක් තියෙන නිසා බුදුරණන් අසතෙහි වර්ණා ඒ කියන්නේ වඩන්න කියලා නැවත නැවත ඒ කියන්නේ උත්සාහවත් කරලා තියෙනවා. එතකොට භික්ෂුණාන්සලාට ඒක උත්සාහවත් වෙනවා. එතකොට එතෙන්දී ඒක විපාකය දැන් අපි කිව්ව බොහෝ දිනෙක ධ්‍යාන වැඩුවොත් ඒක න බොහෝ කාලයක් එහි වාසය කරන්න උත්සාහවත් වෙන්නත් තියෙනවානේ. ප්‍රොඩෙතෙන් දිහා අපි දැන් ඉන්නේ. අතට කාරණා වැත්තදී මේ ඒතකොට ඒක නා හිතන්න යම් කෙනෙකුට හිතන්න පුළුවන් අපරාධනේ මේ කාලය. ඒ කියන්නේ මම ඒ කියන්නේ ඒක මේ ඒ කියන්නේ අගහරුවෙන් වශයෙන් එහෙම වැඩක් නැහැ කියන එක නෙමෙයි බුදුරණන්සේක අනිවාර්යෙන් වඩන්න කියලා දේශනා කළා තියෙනවා. මේ දැන් යම් කෙනෙකුට හිතන්න පුළුවන් මට ඒකෙන් කාමාචර කුසාසිත වෙන කියන්නේ මොකක් හරි ඊට වැඩිය ඒ කියන්නේ පාරමිතා දම් පූර්ණ වෙන විදිහට වෙනත් පැත්තකින් දිනු කර ගන්න තියුණා හොඳයි නේද කියලා කවුරු හරි හිතුවා. ඒ කියන්නේ අර උපනිශ්‍රය පැත්තේ ගැන හිතලා නෙවෙයි එහෙම හිතනොත් ඉතින් ඒ පැත්තත් ඉතින් තියෙනව නේද ඉතින් අපිට ඒක මම හිතන්නේ අවසරයි මේ මම සමාවෙන්න අපේ අතු මේ මටත් එක මෙහෙම හිතුණා දැන් ওই කාරණා සම්බන්ධව දැන් අපි සහේතුක කාමාවචර කුසලයට වඩා රූපාවචර මේ කුසලයේ බල සම්පන්නයි කියන එක අපි අභිධර්මයේ අනුකූලව ගත්තත් ඒක තියෙනවානේ යම්කිසි මේ කතන්දරයක්. එතකොට ඒ නිසානේ වට මහත්ගත කුසල කියන්නේ. එතකොට දැන් මේ මහත්ගත කුසල සිතක් උපදවන්න දැන් අපි හිතමු යම් කෙනෙක් විනාඩි 5කට ධානයකට සමවදිනවා කියන තැන අපි නිකන් හිතමු. හරි එයා අවුරුදු ගාන කාමාවචර කුසාසිත උපදවගෙන අපි හිතමු අකණ්ඩව යම් කිසි කුසලයක් කරන එකයි විනාඩි 5කට මෙයා ධානයයකට සමවදිනවා. එයා එතකොට මේක අපිට කිසිලෙසකින්වත් මේ විනාඩි 5ට සමාධියට සමවදිනවා කියන එක මේ ලහු කරන්න බෑ. මොකද හේතුව ඒ විනාඩි 5කට හෝ ධානයයකට සමවදින්න මෙයාට ලොකු මෙයාගේ සාංශාරික පාරමිතා ශක්තියක්. එතකොට මොකද මේක මහත්ගත කුසලයක්. එතකොට සාහිතුක කාමාචර කුසලයට වඩා එහා ගිය කුසලයකට මේ අවතීර්ණ වෙන්නේ. එතකොට දැන් ඒ නිසාම තමයි අර අසුරුසනක් ගහන මොහොතක් හෝ මෛත්‍රියකට මෛත්‍රී ධානයකට සමවදින එක අර සියලු සමහරක් වෙලාට කියන දැන් අවුරුදු 100ක් දුසිල්වත් ඉන්නවට වඩා එක දවසක් සිල්වත් වෙන එක බලවත් කියනවා. එතකොට අවුරුදු 100ක් සිල්වත් වෙලා ඉන්න එකට වඩා එක මොහොතක් සමාධියකට සමවදිනවා කියන එක බලවත් කියන තියෙන. ඒ වගේම අර කියනවානේ ආමිස දාන අරෝමයේ ඔක්කොටම වඩා එක මොහොතක් නාම රූප සම්මර්ෂණය කරලා මේ ෂණමාන් කියන්නේ ෂණ මාත්‍රයක් හෝ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරනවා නම් ඒක ඔක්කොටම වඩා බලවත් කුසලයක් කියන. එතකොට මේ කුසලයේ සහ විපාකයේ කියන එක හේතුව සකස් කිරීමේදී අපි සංප්‍රයෝග ධර්ම වශයෙන් ගත්තත් මහත්ගත කුසලයේ අර ඔක්කොටම වඩා බලවත් කියන එක තමයි මම හිතන්නේ අපි අරතෝ. ඔව් එතකොට බුදුරණන් වහන්සේ පළවෙනිම ධර්ම දේශනා කරන්න බලන්නේ මේ ආලාර කාලාම ආදී පිරිස අර අරූපාදේ ධ්‍යාන වඩපු නිසා මේ කෙලෙස් බොහෝ යටපත් වෙලා තියෙනනේ. يعني වහා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් භාවයක් බුදුරණන්සේ කියන්නේ මේ විදිහටනේ. එතකොට අපි කියමු ධ්‍යානෙන් යම් පිරිහීමක් ඇති වුණා කියලා. නමුත් මේ යම් ධර්මයක් දේශනා කරොත් ඒ කෙනාට ඒ කියන්නේ අන් කෙනෙකුට වැඩිය අර ධ්‍යාන වඩපු නැති කෙනාට වැඩිය වහා අවබෝධ කරගැනීමේ ශක්තිය අයිට වැඩිය බොහෝ ගුණකින් ඉහළ මට්ටමක තියෙන්න පුළුවන් නේද? يعني සමහර මේ ජීවිතේ නෙවෙයි වෙන්න පුළුවන්. ඒක නම් මේ ජීවිතේ ධ්‍යානවල පිළිහිලා මැරිලා ගිහිලා වෙන ජීවිතයක සමහර ආත්ම දෙක තුනක් ගියත් අර කෙලෙස් යටපත් වුණු උපනිශ්‍රය ඒ කියන්නේ එයින් අර යටපත් වුණු කෙලෙස් ටිකෙන් අර මේ ඒ කියන්නේ යම් ධර්මයක් දේශනා කරොත් වහා අවබෝධ කරගැනීමේ ශක්තිය තියෙන්න පුළුවන් නේද? එහෙමයි සංසය. ඊට අමතරව දැන් අපි ඉදිරියේදී මේවා කතා කරගෙන යද්දී සංසය මේවත් එක්ක මේ ධ්‍යාන හිත්වල තියෙන ධර්ම ගත්තාම ඒවා බලවත් නිසා නස නේද? දැන් වීර්ය කියන එක බලවත්. ඒතර අවුරුදු 50ක් තිස්සේ ධානය කරලා අවුරුදු 5 නැති වෙලා යනවා කියලා හිතන්නකො. ඒතරේ ධාන හිත උපද්දවන්න කරපු වීර්යයක් තියෙනවානේ. මේ ටිකක්වත් මේ ඡන්ද, චිත්ත, වීර්ය, විමර්ශන මේ ඔය දෙනවනේ සංසනේ. අධිපති ධර්මයන් නෙදෙනවා, ඉන්ද්‍රිය ධර්මයන් නෙදෙනවා බලවත්. ඒතර ඒවා මේ පාරමිතා වලට එකතු කරද්දී පාරමිතා පැත්තට අපි ඒක කරද්දී ඒවා මේ බලවත් එක අපිට සරගන්න පුළුවන් නේ සනස. අනිවාර්යයෙන්ම පුළුවන්. අස්තු මේ තව පොඩි කාරණාවක් මේ ඒක මේ අතරම දැන් මම මේ දවස්වල මේ වේරංජකාණ්ඩය තමයි කරන්නේ. ඒකේ මේ ධ්‍යාන කතාව ගැන අතරම කතා කරනකොට මේකේ ප්‍රථම අධ්‍යානය ගැන කියනකොට මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියන පද දෙක අපි දැන් අද වෙනකොට මේ ධානයකට සමවදිනවා ධානයක් උපදවනවා කියන කාරණාව අද කාලේ ඇත්තටම දැන් මම දන්නේ නැහැ බුරුමේ කොහොමද කියලා නමුත් ලංකාව වගේ රටක මේ දැන් ප්‍රථම ධානයට 2 3 4 ඊට පස්සේ දැන් අද මාර්ගඵල පවා බොහොම පහසුවෙන් ලේසියෙන් ඒ අයට දෙන මේ යම් වැඩසටහනක් වැඩපිළිවෙලක් තමයි ගිහි විශේෂයෙන්ම දැන් පැවිදි පාර්ශවයේ නම් අවම වශයෙන් මේ ශාසනයට බැසගෙන හරිනවා කියලා හිතන්න පුළුවන් නමුත් ගිහි පිරිස ගත්තාම එයාලා මේක හරිම පහසුවෙන් දෙහිසියෙන් කරගන්න පුළුවන් දෙයක් විදිහට තමයි මේක අද සමාජගත වෙලා තියෙන්නේ. නමුත් දැන් අට කතාවට එනකොට විනය පිටකයේ අට කතාවේ ඥාන කතාවට එනකොට විවිච්ඡේවකාමේහි විවිච්ඡ කුසලේහි ධම්මේහි කියන පද දෙක විස්තරය ඒ විස්තරයට බැසගත්තාම ඔළුව කරකැවෙනවා මෙච්චර මේ ගැඹුරු මෙච්චර විස්තෘත මේ තරම් කෙලස් වලින් ඈත් වීම ගැන නේද මේක කියන්නේ කියලා ඇත්තට මේක අතිශයින්ම බල සම්පන්න වැඩි. ඉතින් එතකොට මේ ඒසා බල සම්පන්න සිතක් ඒ කියන්නේ ඒසා මේ කියන්නේ කාමයන්ගෙන් ඈත් වීම ගැන අට කතාවේ ටීකා විස්තර කරන විස්තරයට ගියාම තේරෙනවා ධානයක් කියන්නේ කොච්චර බල සම්පන්න එකක්ද කියලා. ඉතින් අද මේ ගිහි පරිපාශයෙන් හෝ පැවිද්දන් වශයෙන් භාවනා කරනකොට ධානයක් නැහැ කියන්නේ නැහැ. නමුත් ඒ ධානයට සමවැදීම කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කෙනෙක් බුදුනුවණින් දැකපු ක්‍රමය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණින් දැකපු ඒ පිරිසුදු බව අද වෙනකොට ඒ කියන්නේ ධානලාභී වික්ෂතන් ඉතින් ඒකේ තියෙනනේ ඕලාරික මට කියන්නේ ඕමක ඊට පස්සේ උත්කෘෂ්ඨ වශයෙන් මේකේ යම් යම් ප්‍රභේද තියෙන නිසා මට මගේ අදහස ඉතින් මේ විනය මේ අට කතාවත් එක්ක සංසන්දනය කරනකොට මේ වචන දෙක විතරක් මම දන්නේ අපේ අස්තුන් එක මේ ඒ ටික තියෙන කතා කරමු ඒක තමයි. ඉතින් එතකොට ඒකේ ගැඹුර වැඩි අපේ ආස්තුන්. ඒ කියන්නේ කාමයන්ගෙන් ඈත් වීම ගැන අටුවාව සහ ටීකාව විස්තර කරන එක හරිම පුළුල්. ඉතින් ඒසා පුළුල් වූ කාමයන්ගෙන් ඈත්ව මේ ලබන සැපය ගැන අපි ලහු කොට හිතන්න බෑ කියන එකයි මගේ අදහස අපේ ආස්තුන්. අපි නම් කියමු නේද මේක පරිවර්තනය කරගෙන යමු නේ. अत्ततो छाया मग्गो नाम चेतनापि होति चेतनाय तदुभयंपि च तवद अयं मग्गो मे मार्गे अत्ततो अर्थवशेन चेतनापि ඉතින් කියන්නේ සුන් අර්ථ වශයෙන් කියන්නේ මෙතන කියන්නේ පරමාර්ථ වශයෙන් තමයි කියන්නේ. කියන්නේ තේරුම කියන එක නෙමෙයි මේ කියන්නේ. परमार्थ වශයෙන්ම තමයි මේ කියන්නේ. එහෙමයි සර්. චතවද අයම් මග්ගෝ නාම මේ මාර්ගය නම් අත්තතෝ පරමාර්ථ වශයෙන් චේතනාපි හෝති චේතනාවද වෙයි. චේතනාය සම්ප්‍රයුක්ත ධම්මාපි හෝති චේතනාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝද වෙයි. තදුබයම්පි හෝති ඒ චේතනාවත් චේතනාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝද යන දෙකමද වෙයි. නිරයං චාහං සාරිපුත්ත පජානාමි නිරය ගාමින්ච මග්ගං ඉති එත් චේතනා මග්ගෝ නාම සංසෙප්පා පෙළ පාඨය පරිවර්තනය කරන්න සම්බන්ධ කරමු අපි. එහෙම සාරිපුත්තය අහං මම නිරයං ච පජානාමි නිරයද දනිමි නිරය ගාමි මග්ගං ච නිරයගාමි නිරයට පමුණුවන මාර්ගයද දන්නිමි ඉති එත යන මෙහිලා නිරයට පමුණුවනව නෙමෙයි ඒතර නිරයට යෑමට හේතු වන කෙනෙක් පමුණුවන කියන පස්සේ මේකේ ඒතර අපි තියෙන්නට ඕනේ පමුණුවන කියලා ගිහම අපි කාර්යතරයක් එන්න ඕනද පමුණුවනවා කියන පස්සේ සිංහලට පරිවර්තනය කරද්දී පමුණුවනවා කියවම කාර්යතරයක් තියනවාද ස්වාමීන් වහන්සේ මේකේ පදේ සිංහල වල ඔව් ඒක විභාගයක් වෙන්න එපයිනේ නෑ වෙන නිසා කාර්යතරයක් කරවනවා කියන වගේ අර්ථයක් එනවා පමුණුවනවා කියවම පප්පේති නෑ සිංහල අපි ඉතින් වැඩිය දන්නේ නැහැ ඔය හරපොරේ සාංශය එහෙමනම් දන්නව ඇති. මෙත්තානන්ද ආසන්න හංසේ. එහෙමයි. ඒක තමයි. හරි. හරි කවුරුත් උත්තරයක් නැහැ. හරි. හොඳයි. එතකොට අර මේ පමුණෝන කියන එක පොඩ්ඩක් බලන්න. ඒක එහෙම ගන්න පුළුවන්ද කියලා හරියට. නිරයට යවනවා කියන එක නිරයට යන යාමට කාරණේ වෙන කියලා තමයි අත්‍තරම බුදුන් පොතේ දීලා තියෙන්නේ. මේකයි මම විශේෂයෙන් කිව්වේ. හරිතර මග්ගංච පජානාමි කියන්නේ. එතකොට ඒක මේ මාර්ගය දන්නවා කියලා කියන්නේ. එතකොට මේක එන්නේ මූල පඤ්ඤාසකේ සීහනාද වර්ගයේ මහා සීහනාද සූත්‍රයේ තමයි මේ පාඩේ එන්නේ. එතකොට මෙතන මේකේ අර්ථය මේකේ කියන්නේ මේ චේතනාව තමයි මාර්ගය කියලා ගන්න. හරි. කියන්නේ මග්ග කියලා කියන්නේ චේතනාව. තමයි මෙතන විශේෂයෙන් ගන්න. හරි. කියමු ඊළඟ එක. අවසන්. සද්ධා හිරියං කුසලංච දානං ධම්මා ඒතේ සප්පුරිසානුයාතා ඒතං හි මග්ගං දිවියං වදන්ති ඒතේනහි ගච්ඡති දේව ලෝකාන්ති එත चेतना संपयुत धम्मा मग्गो नाम सद्धा श्रद्धावद हिरियं हिरियद कुसलं कुसलेद दानंच दानयद गुरुपते परिवर्तनय दिना कुसलं दानं කියලා තියෙන්නේ කුසලය වන දානයද කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ එහෙම කුසලං දානංච කුසලය වන දානයද ඒතේ ධම්මා මේ ධර්මයෝ සප්පුරිස අනුයාතා සප්පුරුෂයන්ට අනුයාතය ඒතං හි මග්ගං මේ මාර්ගය දිව්‍යං වදන්ති දිව්‍ය මාර්ගයයි කියත් ඒතේනහි මේ මාර්ගයෙන් වනාහි දේවලෝකං ගච්ඡති දේවලෝකයට යයි යන මෙහිලා චේතනා සම්පයුක්ත ධම්මා चेतना संप्रयुक्त धर्मयो मग्गो नाम मार्गय නම් වේ. ඔතන එතන මේ කියන උදාහරණයට අනුව චේතනා සංප්‍රයුක්ත ධර්මයන් තමයි මාර්ගය කියලා ගන්න. එතන ශ්‍රද්ධාව, කිරිය, ඊට පස්සේ කුසල වන දානය කියන මේ ධර්ම ටික තමයි එතන මේ ගන්න. ඒකයි මේ එතන චේතනා සංප්‍රයුක්ත ධර්මයන් කියලා කියන්නේ. ඒතර චේතනාව එතන විශේෂයෙන් ගත්තේ නැහැ. මෙතන පාටේ ගත්තේ මොනවද මේ ශ්‍රද්ධාදී ධර්මයන් ටික. ඒතර මේ ශ්‍රද්ධාදී ධර්මයන් ටික මොකක් එකද දෙන්නේ? චේතනාවත් එක්ක දෙනවනේ. හොයතකම චේතනාව තියෙනවනේ. අනේ නිසා තමයි මෙතන මේ චේතනාව. හැම කුසල හිතකම මේ කියන්නේ. ඒතර මේ කුසල් වලින් එන ධර්මයන්නේ. ඒ චේතනාවත් එක්ක සංප්‍රයුක්ත වෙන ධර්මයන් ටික තමයි මෙතන මාර්ගය කියලා කියන්නේ සන්නස්. ඊට පස්සේ තියෙනවා මේ චේතනාවයි චේතනා සංප්‍රයුක්ත ධර්මයයි කියන දෙකම. මේ පාටේ එන්නේ මේ ගාථාව. මේ ගාථාව දැක්වෙන්නේ අට්ඨක අංගුත්තරේ තමයි අංගුත්තර නිපාතකේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ තමයි ඉන්නේ දාන වර්ගයේ ဒုတိ ය දාන සූත්‍රයේ තමයි මේක තියෙන්නේ පාඩේ තියෙන්නේ ඊට පස්සේ මේ දෙකටම අදාළ උදාහරණ දක්වනවා ඒ වගේම අයම් භික්කවේ මග්ගෝ අයං පටිපදායිති සංඛාරුප්පත්ති සුත්තාදීසු චේතනාපි චේතනා සම්ප්‍රයුක්ත ධම්මාපි මග්ගෝ නාම ඉමස්මින් පනඨානේ ඥානන්ති වචනතෝ චේතනා සම්පයුත්තහ අදිප්පේත භික්කවේ මහණෙනි අයම් මග්ගෝ මේ මාර්ගයයි අයම් ප්‍රතිපදා ඉති මේ ප්‍රතිපදාව යනුවෙන් සංඛාරුප්පත්ති සුත්තාදීසු සංඛාරුප්පත්ති සූත්‍රාදීන්හි චේතනාපි චේතනාවද චේතනා සම්පයුත ධම්මාපි චේතනා සම්ප්‍රයුත ධර්මයෝද මග්ගෝ නාම මාර්ගය නමි ඉමස්මින් ඨානේ පන මේ ස්ථානයේ කියන මේ රූපාවචර කුසල සිතේ කියන එක එතර මේ කාරණේ කිව්වොත් මේ සංඛාරුප්පත්ති සූත්‍රයෙන් අයං භික්ඛවේ මග්ගෝ අයං පටිපදා කියලා තියෙන තැන සූත්‍රයට කියලා බලන්න. එතකොට එතන කියන්නේ මොකද්ද? මේ චේතනා සංප්‍රයුක්ත ධර්මයන් ටික තමයි මග්ග කියලා කියන්නේ. සමාන චේතනා සම්ප්‍රයුක්ත ධර්මයන්ුයි චේතනාවයි කියන දෙකම. හරි. ඒතර දෙකම විතර මාර්ගය කියන එකේ අදහස් වෙනවා. ඒතර ඉමස්මින් ප්‍රාණය කියලා තියෙනවනේ. ඒතර දැන් මෙතන මේ කියන්නේ විශේෂයෙන් මේ රූපාවචර කුසල හිතය ගැන තමයි කියන්නේ. මෙතන ඒතර කියනවා සවනස මොකද්ද? ජානන්ති වචනතෝ. ඔව් කියනස. ඉමස්මින් ඨානේ පන මේ රූපාවචර කුසලේහි වනාහි ජානං ඉති වචනතෝ ජානං යන වචනයෙන් චේතනා සම්පයුක්තහ අදිප්පේත චේතනා සම්පයුක්ත ධර්මයෝ අදහස් කරයි. යස්මා පන ඥාන චේතනා පටිසන්ධින් ආකඩ්ඩති තස්මා චේතනාපි චේතනා සම්පයුක්ත ධම්මාපි වට්ටන්ති ඒව. යස්මා පන යම් හේකින් වනාහි ඥාන චේතනා ධ්‍යාන චේතනාව ප්‍රතිසන්ධින් ආකඩ්ඩති ප්‍රතිසන්ධිය ගෙන දෙයිද තස්මා එබැවින් චේතනාපි චේතනාවද චේතනා සම්ප්‍රයුක්ත ධම්මාපි චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෝද වට්ටන්ති ඒව මාර්ගයයි කීමට සුදුසුමය. මෙතන එතකොට ජානන්ති වචනතෝ කියලා කියනවානේ. ඒතර ජානන්ති වචනතෝ කියලා කියන්නේ ජානං කියලා මෙතන මේ පාළියේ තියෙනවානේ. ඒකට මේ පාළියේ ජානං කියලා එන නිසා ඒකට අදාළ වෙන්නේ මේ ජාන කියලා කියන්නේ මොනවද සමස? එතකොට පරමාර්ථ ධර්ම විදිහට අපි හැඳින්නේ විතක් ආදී අංග පහනේ හැඳින්නේ නේ. එතකොට මේ විතක් ආදී අංග පහ හැඳින නිසා මොකද කියන්නේ? චේතනා සම්පයුක්තා දිප්පේත. නිසා චේතනා සම්ප්‍රයුක්ත ධර්මයන් තමයි අදහස් කරන්නේ කියලා. ඒ කියන්නේ මේ විතර්ක ආදී පහ මොනවාද? චේතනාවත් එක්ක සම්ප්‍රයුක්තයි. ඒක තමයි ඔය කියන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද? යස්මාපන ඥාන චේතනා පටිසන්ධින් ආකඩ්ඩති. ඒතර ඒ කියන ඥාන චේතනාව තියෙනවානේ. ඒ කියන්නේ ඥාන චේතනාව කියන්නේ එතන ඒ කුසල කර්මයේදී විශේෂ අපි කර්මය කියලා ස්වરૂපාර්ථයට හැඳින්නේ. ඒතර ඒක පටිසන්ධින් ආකඩ්ඩති. ප්‍රතිසන්ධිය ගෙන දෙන ප්‍රතිසන්ධිය අදිනානේ. ආකඩ්ඩති කියන්නේ ඒකයි. එතකොට ඒ ප්‍රතිසන්දිය ගෙන දෙන නිසා ඒ චේතනාපි චේතනා සම්ප්‍රයුක්ත ධම්ම අපි වට්ටන්ති ඒක. ඒතර ජහන චේතනාවත් සලකලා ඉවරලා චේතනා සම්ප්‍රයුක්ත ධර්මයන් කියන ටිකත් සලකන මේ දෙකම මෙතන කියන්නට පුළුවන්. හරි. ඒතර ඒක තමයි කියන්නේ. දැන් අපි යනවා ඊළඟට මේ පෙරවන් සනට. එහෙමයි සංස. මෙතන මේ චේතනා සම්පයුක්ත ධර්ම කියලා කියන්නේ එතකොට අර ධානාංග පහද එතන එහෙමයි සාස්. ධානාංග පහ තමයි කියන්නේ. චේතනාවත් ගන්න පුළුවන් චේතනා සම්ප්‍රයුක්තේවත් ගන්න පුළුවන් සාස්. කියලා මෙතන මේ දක්වන්නේ. මේ ඊට පස්සේ තියෙනවා මොකද්ද? භාවේති කියලා තියෙනවානේ. යස්මින් සමේ රූපපත්තිය මග්ගං භාවේති කියනවා. ඒතරේ භාවේති පදේ තමයි ඊළඟට මේ විස්තර කරන්නේ. භාවේති කියමස්තත භාවේතිති ජනේති උපාදේති වඩ්ඩේති අයං තාව ඉද භාවනාය අත්ථෝ. භාවේති ඉති භාවේති යනු ජනේති උපදවයි උපාදේති උපදවයි වඩ්ඩේති වඩයි අයං මෙය තාව පළමු කොට ඉද මේ රූපාවචර කුසලයේහි භාවනාය අත්ෝ භාවනාවට අර්ථයයි. අඤ්ඤත්ත පන උපසග්ග වශයෙන් සම්භාවනා පරිභාවනා විභාවනායිති එවං අඤ්ඤතාපි අත්ෝ හෝති. අඤ්ඤත්ත පන අන්තෙන්හි වනාහි උපසග්ග වශයෙන් උපසර්ග වශයෙන් සම්භාවනා සම්භාවනාවය පරිභාවනා පරිභාවනාවය විභාවනා ඉති එවං විභාවනා යයි මෙසේ අඤ්ඤතාපි අඤ්ඤ වූද අත්තෝ හෝති අර්ථයෝ වෙයි. අඤ්ඤතා කියන විතර අන්‍ය ආකාරයකින් තමයි කියන්නේ. අඤ්ඤතාපි අත්තෝ හෝති අඤ්ඤාකාරයකින්ද අර්ථ වෙයි. තත් භාවේති කියන්නේ මොකද්ද? ජනේති උපාදේති වඩ්ඩේති කියලා කියනවානේ. එතකොට මෙතන කියනවා මේ බහූ ධාතුවේ තියෙනවා සත්ත කියන අර්ථය තියෙනවා. හරි. උදාහරණ මෙතන තියෙන්නේ භාවේති කියන තැන. හරි. බහු ධාතුව තියෙන්නේ මේකේ තියෙනවා සත්ත අර්ථය තියෙනවා. හරි. ඒතර මේ සත්ත අර්ථය සත්ත අර්ථයක් තියෙනවා බුද්ධි අර්ථයක් තියෙනවා. මේකේ අර්ථ කීපයක්ම තියෙනවා බහු ධාතුවේ. මෙතන මේ අර්ථ දෙක තමයි විශේෂයෙන් අරගෙන පෙන්නලා තියෙන්නේ. එතකොට සත්ත කියන එක අරගෙන කියනවා මේ සත්තාර්ථය අපේක්ෂා කරගෙන කියනවා ජනේති කියලා අදහස් කරනවා. බුද්ධි අර්ථය අපේක්ෂා කරගෙන වඩ්ඩේති කියලා. වඩ්ඩේති කියලා විවරණය කරලා තියෙනවා. රචනය කරලා තියෙනවා. හරි. ඊට පස්සේ මේකේ අඤ්ඤත්ථපන කියලා කියනවා. ඉතින් වෙනත් තැන්වල මේක වෙන විදිහකට මේ භාවනා කියන පදය ගත්තයින් පස්සේ භාවනා කියන පදවලදී මේ උපසර්ග පාවිච්චි කරලා උපසර්ගයන් ඇතුළත් කරලා මේ අර්ථයන් කියනවා. උපසර්ග වශයෙන් දක්වන මොනවාද? සම්භාවනා, පරිභාවනා, විභාවනා කියලා. හරි. එතකොට ඔය ටික දක්වනවා කියලා කියන්නේ. හරි. ඔව්. ඊට පස්සේ ඒකට උදාහරණ කීපයක් දක්වනවා. උදාහරණ දක්වනවා සම්භාවනා කියන අර්ථය. හරි. ඒකට අපි කියමුනේ සම්භාවෙන්ති කියලා තියෙනවනේ මෙතන. සත්ත ඉදුරුදායි මම සාවකා අධිසීලේ සම්භාවෙන්ති සීලවා සමනෝ ගෝතමෝ පරමේන සීලක්ඛන්දේන සමන්නාගතෝති අයං සම්භාවනා නාම ඕකප්පනාති අත්ථෝ උදායි උදාය ඉද මේ ශාසනේහි මම සාවකා මාගේ ශ්‍රාවකයෝ සමනෝ ගෝතමා සමනෝ ගෝතමෝ ශ්‍රමණ ගෝතමයන් වහන්සේ සීලවා සිල්වත් වෙයි සමනෝ ගෝතමෝ ශ්‍රමණ ගෝතමයන් වහන්සේ පරමේන සීලස්කන්ධේන පරමෝ සීලස්කන්ධයෙන් සමන්නාගතෝ සමන්නාගතය අදිසීලේහි සම්භාවෙන්ති සම්භාවනා කරත් අයං මෙය සම්භාවනා නාම සම්භාවනාව නම් වෙයි ඕකප්පනා ඉති අත්තෝ මේස ගරු කිරීම යන අර්ථයයිද ඕකප්පනා ඕකප්පනා කියන්නේ ඕකප්පනා කියලා කියන්නේ මේක නිකන් විශ්වාස කරගන්නවා බැස ගන්නවා කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධානා කියන වගේ සමාන වේ වචනයක් මට තවන්නේ සාධාරණ අදහන අර සද්ධානා කියලා අදහන වගේ අර්ථයක් තමයි කියන්නේ. يعني අර මේ ශ්‍රාවකයන් මේ ශ්‍රාවක ශාසනයේ ඉන්න ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පරම සීලඛණ්ඩෙන් සමන්නාගතයි කියලා ඒක මේ සම්භාවනා කරනවා. අදි සීලේ සම්භාවනා කරනවා කියන එක තමයි කියන්නේ. හරි. ඒ කියන්නේ ඕකප්පනා කියන්නේ ඒක අදාහ ගන්න දැස ගන්නවා. මේ වගේ අර්ථයක් තමයි කියන්නේ. හරි. ඊට පස්සේ දැන් එතන තිබි උපසර්ගය මොකද්ද? සං උපසර්ගයෙන් තමයි කියන්නේ. සම්භාවනා කියලානේ කියන්නේ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඊළඟ උපසර්ගය. ඊළඟට උදාහරණයක් කියමු. කියමු. සීල පරිභාවිතෝ සමාධි මහඵලෝ හෝති මහානිසංසෝ සමාධි පරිභාවිතා පඤ්ඤා මහඵලා හෝති මහානිසංසා පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති इति අයං පරිභාවනා නාම වාස්තනා इति අත්ථෝ සීල පරිභාවිතෝ සීලයෙන් පුරුදු කොට වඩන ලද පුරුදු කියන අපි ඇත්තටම දැන් මේකේ මේකේ අර්ථයක් කියලා තියෙනවනේ ආශිතෝ. මෙතන පහල කියලා තියෙනවා. මොකද්ද මේ වාසනා කියලා අර්ථයක් කියලා තියෙනවනේ. ඒතර ඒක බලාගෙන තමයි ඇත්තටම මේ බුරුම පොතේ මෙතන මේ පරිභාවිතෝ සීල පරිභාවිතෝ කියන එක මේ පරිවර්තනය කරලා තියෙන්නේ. හරි. එතකොට මේක කියන්නේ ඉතින් මේ සීලයෙන් වාසනා කියලා කියන්නේ ඉතින් අර සීලයෙන් මේ ඒක නිකන් මේ බුරුම පොතේ අතරම දීලා තියෙන අර්ථය නිකන් සීලයෙන් මේ නිකන් සුවඳ ගන්නවන ලද වගේ කියන අර්ථයක් කියන්නේ. දැන් සිංහල වචනය මතක් කරනවද ඒකට? දැන් වාසනා ගුණයක් කියන්නේ ඒ වගේ එකක් නේ. වාසනා කියන එකත් ඒ වගේ දෙයක් නේ සාමාන්‍යයෙන් උපමාවට කියන්නේ. හරි කියවගෙන යමු. හරි. අර්ථය පැහැදිලි ඇති කියලා මම හිතනවා. එතකොට මෙතන මේ ටික පරිවර්තනය කරද්දී කොහොමද කියන්න වෙන්නේ? පරිභාවිතෝ පොඩ බලන්න මේ ඩික්ෂනරි එකේ කොහොමද තියෙන්නේ කියලා. શબ્දකෝෂේ පරිජිතාසන් දැක්කද මොකක් හරි වචනයක්? වාසනා කියන එක නම් පෙර පුරුද්ද ආයේ තියෙනවා සුවඳ කැවීම, පෙර තව එකක් තියෙනවා පෙර කළ කර්මයාගේ විපාක අවශේෂ තේජස් ගතිය. මට හිතෙන්නේ සෝද කැවීම කියන වචනේ තමයි අපිට ගන්න තියෙන්නේ මෙතන. ඒ අර්ථය තමයි දීලා තියෙන්නේ. සීලයෙන් සෝද කවණ ගන්න හැකියාවක් කියන්නේ. හරි 아무තු ඒ වචනේනේ. අපි පරිභාවිත කියලා වචනේ පාවිච්චි කරමු. ඒ විදිහම කියමු. කියාගෙන යමු කමක් නැහැ. මොකද මම හිතන්නේ අර්ථය පැහැදිලි වෙයි කියලා. සීල ප්‍රතිමන්විත වූ ගියොත් ප්‍රතිමන්විත වූ කියව මොකක්ද අර්ථය සංසෙන්නේ? වඩන ලද කියලා අර්ථයක්ත් තියෙනවා. වඩන ලද අර්ථය. මෙතන වඩන ලද තියෙන සංස අවසරයි මේ පරිභාවනා කියන එකට නේ. නෑ මේ පරිභාවිත කියන අර්ථය තමයි දීලා තියෙන්නේ. ආ වඩන ලද මිශ්‍ර කළ බෙහෙත් කැව් පුරුදු කළ කියන අර්ථ තමයි තියෙන්නේ. අර්ථ හතරක් වගේ තියෙනවා. සීල පරිභාවිතව සමාධි මහත්ඵල වල සාමාන්‍යයෙන් අපි අර පුරුදු නැත්නම් හොඳට වැඩුණු සීලයක් කියන අදහස නේද අපිට සාමාන්‍යයෙන්. ඒ කියන්නේ තේන්නේ කියන්නේ අදහස සාමාන්‍යයෙන් සීලය හොඳට වැඩුණා නම් සමාධිය මහත්ඵල වෙනවා කියන අදහසනේ සාමාන්‍යයෙන්. අපිට ඒ කියන්නේ සාමාන්‍ය පුරුදු බුදුරණන්ගේ දේශනාවල තියෙන්නේ බොහොම උත්සාහින්ම මේ සීලය හොඳට වැඩුණනම් සමාධිය හොඳ මහත්ඵල වෙනවා කියන එහෙම අදහසක් ගන්න පුළුවන් වෙන්නේ අපිට. එහෙමයි. අපි මොකද ඒ අදහසින් කියමු මෙතන. ඒක පරිභාවිත කියලාම ඔව් පරිභාවිත කියලාම කියනවා. හරි වඩනා කියන එක තමයි කියන්නේ. එහෙම හරි. සීල පරිභාවිතෝ සීලයෙන් පරිභාවිත වූ සීල පරිභාවිතෝ සමාධි සීලයෙන් පරිභාවිත වූ සමාධිය මහත්ඵලෝ හෝති මහත්ඵල වේ මහානි සංසෝ හෝති මහානි සංස වේ සමාධි පරිභාවිතා පඤ්ඤා සමාධියෙන් පරිභාවිත වූ ප්‍රඥාව මහත්ඵලා හෝති මහත්ඵල වෙයි මහානි සංසා හෝති මහානි සංස වෙයි පඤ්ඤා පරිභාවිතං චිත්තං ප්‍රඥාවෙන් පරිභාවිත කළ සිත සම්මදේව මනාව ආසවේහි විමුච්ඡති इति සම්මදේව ආසවේහි විමුච්ඡති इति මනාව ආශ්‍රවයෙන් මිදෙයි इति අයං යනමෙය පරිභාවනා නම් වෙයි වාසනා इति අත්තෝ පුරුදු කරන ලද යන අර්ථයයි. ආදලම දැන් වාසනාව කියලා සාමාන්‍ය කියන්නේ පෙර පුරුද්දක් නිසා ලැබිච්ච යම් කාරණාවක් කියන්නේ ඵලයක් වගේ එකක්ද එහෙම කියන්නේ සාමාන්‍යයෙන් අපි වාසනා ගුණය කියලා අදහස් කරන්නේ මේ පෙර යම් එකක් පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා ඒ කාරණේ ඵලයක් වගේ එකක්ද එහෙම කියන්නේ අවසරයි එහෙමයි සාමාන්‍යයෙන් ඔතන මේ මට මතක හැටියට ඔය වස ධාතුවට ණය ප්‍රත්‍යයෙන් තමයි වාසනා කියන පදය හැදෙන්නේ. එතකොට විසීම අර්ථය කියන సంతානයේ විසීම අර්ථයෙන් තමයි ඔක කියන්නේ. ඒ නිසානේ අර වාසනා කියන එකට අර දැන් අර්ථ තුනක් කිව්වේ වචන තුනක්. අර සුවඳවත් සහ පුරුදු කරන ලද වගේ කියලා. ඔන්න පුරුදු කරන ලද වගේ කියන අර්ථ කෙලින්ම එන්නේ. අර අරිචිතාස්ම අර්ථ තුනක් කිව්වේ. එකෙන් දෙකක්ම එන්නේ අර වස ධාතුව කාරණේ කොටගෙන කියන්නේ විසීම අර්ථය. එතකොට මේ ඒ කාරණේ ඊළඟට දැන් මට තියෙන කාරණේ තමයි දැන් අපි දැන් භාවනා කියන වචනේනේ බොහෝ සත්තායන් සහ බුද්ධියන් කියන අර්ථ දෙක අපිට මුලින් කිව්වනේ. එතකොට දැන් උපසර්ග වශයෙන් ඉතිරි වචන ටික සං පරියාදි වි වගේ උපසර්ග ටිකනේ ඊළඟ පද තුනට අපිට පෙන්වෙන්නේ. එතකොට අර බොහෝ සත්තායන් හෝ බුද්ධියන් කියන අර්ථ දෙක දිහා බලාගෙන අර විශේෂ අර්ථයක් අන්තිමට කියනවානේ. වාසනා කියන අර්ථය. එහෙම නැත්නම් ඕකප්පනා කියන අර්ථය. අන්න ඔය දෙකත් නිකන් අර දිහා බලාගෙන අපි අරකට අර දැන් මුලින් අර කියන වචන ටිකට පරිභාවන සීල පරිභාවිතෝ සමාධි වගේ එකක් කියන ක්‍රමයකට ගියාම ලෙහා ගන්න ලේසි වෙනවා වගේ නේද? අතන අර මම මේ එහෙමයි සාංශ කියන කාරණයක් මට හිතෙනවා ඒක හරියටම හරි කියලා. මොකද අපි එහෙම නැත්නම් අපිට අර එක එක වචනයකට හිර වෙනවා. ඔව් අපි ආයෙ මෙතන මේ බෝ ධාතුවේ අනෙක් වඩන අර්ථය එහෙම දුන්නොත් එහෙම මේකේ මේ අර්ථය වෙනස් වෙනවා. දැන් මෙතන මේ ඉච්චර කියන්න හදන්නේ මේ සංසයක විශේෂයෙන් මතක් කරලා බොහොම සංසමාසය. මේ මෙච්චර මේ ඒකේ තනියම පැමිණි කරන්න හදන්නේ මේ පඤ්ඤාත්තපන උපසම්පත් උපසර්ගාචයෙන් සම්භාවනා පරිභාවනා විභාවනා කියලා මේ වැඩ මේ උත්තර තුනක් වෙනවා කියලා කියනවනේ. ඒ කියන්නේ මේකේ වෙන විදියකට මේ දැන් ටික එනවා කියලානේ මේ කියන්නේ සම්මාසෙ. අන්න ඒක තමයි. මට හිතනවා මේ බුරුමස් විශ්වවිද්‍යාලය මේ දිලා තියෙන ඒ දිනම ගම්ලක හරි කියලා. වසදාති බඳේ බුරුම මේ නිරුක්ති ඩික්ෂනරි එකක් තියෙනවා. ඔව්. ඩික්ෂනරි එකක් නෙමෙයි අතර මේ පොතේ තියෙන එකක් ඇප්ලිකේෂන් එකකට අරගෙන තියෙන්නේ. ඒක මේ වාසනා කියන එකට අරගෙන තියෙන්නේ වසදාතු අරගෙන මූර්ත ජන ප්‍රත්‍ය දීලා තියෙනවා. නිවාසයේ කියන එක. අන්න හරි. නිවාසයේ කියන එක දීලා තියෙනවා. ඊට පස්සේ නිවාසයේ කියලා අරගෙන මේ එක ක්‍රම දෙකකට නිරුක්ති දීලා තියෙනවා. ඒක තමයි පෙන්නලා දෙන වසතීති වාසනා කියලා එකක් දීලා තියෙනවා. තව සමාන ඊළඟේ දීලා තියෙන වාසදාතින් වසදාතින් නෙමෙයි. වාසදාතින් දීලා තියෙනවා. ඒක දීලා තියෙන්නේ උපසේවායන් කියන්නේ. උපසේවායන්. ඔව්. එමත් මේක අර්ථය කියලා තියෙනවා. ඒතර මට හිතනවා මේක පදනම් කරගෙන කියන එක මේ හොඳයි කියලා. ඒක එතකොට අපිට මේ නිකන් අර්ථයක් ඒ කියන්නේ අපිට වචනේ කෙලින්ම කියා ගන්න බැරි වෙන නමුත් අපිට අර්ථයක් වැටහෙනවා. එහෙමයි එහෙමයි. හරි අපි ඊළඟ එකක් කියමුනේ. ඉංග රූපං විභාවේහි වේදනං සංඤං සංඛාරේ විඥානං විභාවේහි इति අයං විභාවනා නාම අන්තර ධාපනාති අත්ථෝ. ඉංග එසේනම් රූපං විභාවේහි රූපය විභාවනා කළ යුතුය. රූපය විභාවනා කරව වේදනං වේදනාව සංඤං සංඥාව සංඛාරේ සංඛාරයන් විඥානං විඥානේ විභාවේහි इति විභාවනා කරව इति අයං යන මෙහි විභාවනා නාම වේ. අන්තර ධාපනා इति අත්ථෝ අන්තර්දානය කිරීම යන අර්ථයයි. ඔතන කියන්නේ තින් අන්තර්දාහපන කියන අර්ථය තමයි මේ අරගෙන කියන්නේ. නැති කරන්න කියන එක තමයි කියන්නේ. ඒ අතුරුදාහන් කරනවා කියන එක මේ භාවනාවෙන් මේකේ තියෙන අලීම නැති කරන්න කියන එක තමයි වෙන වචන වලින් කියන්නේ. අලීම කතර කෙලස් නැති වෙද්දී ඉතින් මේවා ගේ පහළ වීම නැති වෙනවනේ. අනේ අර්ථයෙන් කියන්නේ. අතන මේ විභාවනා කියන පදේ අදහස් මේ වැඩිම කියන එක නෙමෙයි. සාමාන්‍ය වැඩිම කියලා අදහසක් තියෙන ඩික්ෂනරි. වැඩිම දියුණු කිරීම, ප්‍රකට කිරීම, විස්තර කිරීම කියන අර්ථය. ඔය සාමාන්‍යයෙන් එහෙම අර්ථය තියෙනවා සන්නහස. නමුත් මෙතන කියන්නේ ඉතින් අන්තරදාහපනා කියන අර්ථයෙන් කියලා කියනවා සන්නහස. හා නැති කරනවා කියන අර්ථයෙන් කියනවා. ඉතින් මේ සූත්‍රයට සම්බන්ධ කරලා සාමාන්‍ය තැන්වල එනවා නේද? දැන් විභාවනා කියන වචනේ බලනකොට මේකේ අර්ථය තියෙන්නේ. අර භාවනා කියන එකට අර මූලික අර්ථය තිබුණාට මේ උපසර්ගය නිසා වෙනස් වෙලා යන හැටි තමයි මේ පෙන්වන්නේ නේ. එහෙමයි තමයි. සාමාන්‍යයෙන් නම් ඉතින් තියෙන අර්ථය තමයි විභාවේති කියලා කියන්නේ. ඔව්. ඒක හොඳට ප්‍රකට කරනවා කියන අර්ථයෙන් කියන්නේ නේ. ඒත් මෙතනදී පැහැදිලිව අර අර්ථ විකල්පය තමයි පෙන්වන්නේ නේ. එහෙමයි තමයි. මේ අර්ථ දෙකම කියනවා. එනේ නැති කරනවා කියන අර්ථයක් තියෙනවා. අතුරුදහන් කරනවා නැති කරනවා කියන අර්ථයක් තියෙනවා. ඒකට මේ දෙකම බෝධාතුවේ තමයි තියෙන්නේ සන්නස්ත. බෝධාතුවේ තියෙන්නේ නේ ප්‍රත්‍යය තියෙන්නේ විභාවේති කියන වචනේ ගත්තා. නමුත් ඒ තැනට අනුකූලව ගන්න ඕන බවක් තමයි පේන්නේ සාංශ. හරි නේද සාංශේ අවසරයි. හරි නැස. එහෙමයි. අපි ඊළඟ එකට යමු ආශ්‍රමයට. පුනච පරං උදායි. හොස. පුනච පරං උදායි අක්ඛාතා මයා ශාවකානං ප්‍රතිපදා යථා පටිපන්නා මේ ශාවකා චත්තාරෝ සතිපට්ඨානේ භාවෙන්ති इति අයංපන උප්පාදන වඩනට්ඨේන භාවනා නාම මස්මින් පිටහනේ අයමේව අදිප්පේතා පුනච්ච පරං උදායි නැවතද උදායි මයා මා විසින් ශාවකානං ශ්‍රාවකයන්ට යථා පටිපන්නා ප්‍රතිපදා යම්සේ පිළිපන්නා වූ යථා පටිපන්නා ප්‍රතිපදා යම්සේ පිළිපන්නා ප්‍රතිපදාව මේ මාගේ ශාවකා ශ්‍රාවකයෝ චත්තාරෝ සතිපට්ඨානේ භාවෙන්ති इति අයං සතර අකු සතිපට්ඨානයන් වඩ භාවෙන්ති වඩත් යනු යන මෙහිලා යථා පටිපන්නා කියන එක කොහොමද සම්බන්ධ කරගත්තේ? යථා පටිපන්න බොරු පොතේ තියෙන නම් යථා පටිපන්නාමේ ශාවක කියලා තමයි කියන්නේ. සම්බන්ධ කරලා තියෙන්නේ. කියන්නේ සම්බන්ධ කරලා කියන්නේ මේ අන්වය හදලා තියෙන්නේ. යම්සේ පිළිපන්නාව මගේ ශ්‍රාවකයන් කියලා තමයි ශ්‍රාවකයෝ කියලා තමයි කියලා තියෙන්නේ. එහෙම. යථා පටිපන්නා ප්‍රතිපදාව කියන ප්‍රතිපදා කියන පදේ ඉස්සරහට දාන දෙන්න සම්බන්ධයි. අවසරයි සර්. පුණජ පරං උදාය නැවතද උදායේ මයා මා විසින් ශාවකාණං ශ්‍රාවකයන්ට ප්‍රතිපදා අක්කාතා ප්‍රතිපදාවක් කියන ලදී. යතා පටිපන්නාමේ ශාවකා යම්සේ පිළිපන්නා වූ මාගේ ශ්‍රාවකයෝ චත්තාරෝ සතිපට්ඨානේ සතරක් වූ සතිපට්ඨානයන් භාවෙන්ති වඩත් තවඩකින් ගන්න. චත්තාරෝ සතිපට්ඨානේ සතරක් වූ සතිපට්ඨානයන් භාවෙන්ති इति අයං වඩත් යන මෙහි උපාදන වඩන අට්ඨේන ඉපදවීම වැඩිම යන අර්ථයෙන් භාවනා නාම භාවනා නමි. ඉමස්මින් පිටානේ මේ රූපාවචර කුසලයේහිද අයං ඒව අදිප්පේතා නේම අදහස් කරයි. තේන උත්තේන ඒතර මෙතන කොහොමද මේ කියන්නේ කාරණේ තමයි මේ කියන උදාහරණ මෙතන ඒ දක්වලා තියෙන අර අනිත් උපසර්ග තුන ගැන කිව්වනේ සංඋපසර්ගයයි පරිඋපසර්ගයයි විඋපසර්ගයයි කියන එක අතට කිව්වා. ඊට පස්සේ කියන්නේ මොකද්ද මෙතන මෙතනට අදාළව මේ ධ්‍යාන කතාවේදී රූපාවචර ධ්‍යාන කතාවේදී මෙතන මේ භාවේති කියන්නේ මොකද්ද උපාදන වඩන කියන අර්ථයෙන් තමයි භාවනා කියන අර්ථයෙන් එන්නේ. ඒක තමයි මේ කියන්නේ ඉමස්මින් පිටානේ අය මේ අදිප්පේතෝ කියලා තේන නිසා තමයි දැක්ුවේ මොකද්ද මේ පාළි උඩ දැක්ුවේ මොකද්ද තේනවොත්තං භාවේතිති ජනේති උපාදේති වඩ්ඩේති කියලා. ඊට පස්සේ දැන් චෝදනාවක් තියෙනවා. මොකද්ද මේ චෝදනාව මේ තැනදී අර කාමාවචර කුසල නිर्देशයට ආවන් පස්සේ කාමාවචර කුසල නිर्देशයේදී ධම්ම කර්මය කියන එක ප්‍රධාන කරගෙන තමයි දේශනා කරලා තියෙන්නේ. යස්මින් සම්මේ කාමාවචරං කුසලං චිත්තං උප්පාදනං හෝති කියලා හිම මෙතන කෙලිම ධර්මතාවයන් ගැන තමයි කියන්නේ. හැබැයි මෙතන යන ක්‍රියාදී එහෙම කරන්නේ නැතිව පුද්ගල පුබ්බංගම දේශනාවක් තමයි කරන්නේ. පුද්ගලයෙක්ව සම්බන්ධ කරගෙන තමයි මෙතන දේශනාව දක්වන්නේ. පුද්ගලයේ පූර්වාංගම කළා තමයි දේශනාව දක්වන්නේ. ඒ කියන්නේ මෙතන දැන් භාවේති වඩේති කියන්නේ භාවේති කියලා පදයක් තියෙනවානේ. ඒක භාවේතික මේක වඩනවා කියන එකනේ. මේ වඩන්න නම් මේක දැන් කෙනෙක් ඉන්නපෑ. මේ වඩන කෙනෙක් ගැන කාරණයක් ගැන කියවෙනවා. ඒත් ඇයි මෙහෙම එකක් තියෙන්නේ කියලා තමයි මේකේ චෝදනාවක් අහන්නේ සාහිත්‍යයේ පරිහාරය දක්වලා තියෙනවා. කියවන්නේ දෙකෙන්. කස්මාපනේත යතහ කාමාවචර කුසල නිද්දේශේ ධම්ම පුබ්බංගම දේශනා කතා තතහ අකත්වා පුද්ගල පුබ්බංගම කතාති පටිපදාය සාදේ තබ්බතෝ ඉදං හි චතුසු පටිපදාසු අඤ්‍යතරාය සාදේ තබ්බං ද කාමාවචරං විය විනා පටිපදාය උපජ්ජති පටිපදාච නාමේසා පටිපන්නකේ සති හෝතිති ඒතමත්තන් දස්සේතුන් පුද්ගල පුබ්බංගමං දේශනං කරොන්තෝ රූපූප අත්තියා මග්ගම් භාවේති इति ආහ. කස්මාපන කවර හේකින් වනාහි එත මේ රූපාවචර කුසලේහි කාමාවචර කුසල නිර්දේශේහි ධම්ම පුබ්බංගම ධර්ම පූර්වාංගම ව දේශනා කතා දේශනාව කරන ලද්දේ යතා යම්සේද තතා අකත්වා එසේ නොකඩ පුද්ගල පුබ්බංගම කතාති පුද්ගල පූර්වාංගමව දේශනාව කරන ලද්දේද යනුවෙනි. පටිපදාය සාදේ තබ්බතෝ ප්‍රතිපදාව සාධනය කළ යුතු බැවිනි. එතන පටිපදාය සාදේ තබ්බතෝ කියලා කියන්නේ මේ කියලා දෙන පූර්ව භාග ප්‍රතිපදාවෙන් තමයි කියන්නට ඕනේ. කියන්නේ යෝගාවචරයක් ඉන්නේ බෑ මේ කරන පූර්ව භාග වශයෙන් කියනවා මේ දේවල් කරන්න ඕන කසින පරිකර්මාදී කරන්නට ඕනේ. ඒකට ඒත්‍ය වඩන්නට ඕනේ. හරි. ඒක ගැන තමයි මේ කියන්නේ. කාරණේ පැහැදිලි නේද? පැහැදිලියෙන් තියෙනවා අහන්නේ. හරි. ඊට පස්සේ කියනවා සාංශ ඉදං හේ චතසු පටිපදාසු කියලා දැන් ඒක විස්තර කරනවා. හරි කියමු ආස. ඉදං හි මේ රූපාවචර කුසලය වනාහි චතුසු පටිපදාසු සතරක් වූ ප්‍රතිපදාවන් අතරින් මෙතන ප්‍රතිපදා කියන තර මේ කිප්පාබිඤ්ඤා ඒ ඒ ටික තමයි කියන්නේ. දුක්ඛා ප්‍රතිපදා ධර්මාවිඤ්ඤා ඒ හතර ගැන තමයි කියන්නේ. චතුසු පටිපදාසු කියන්නේ චතුසු පටිපදාසු සතරක් වූ ප්‍රතිපදාවන් අතරින් අන්‍යතරාය එක්තරා ප්‍රතිපදාවකින් සාදේ තබ්බං සාධනය කළ යුතුය. කාමාවචරං විය කාමාවචර කුසල සිතෙන් ප්‍රතිපදාය විනා ප්‍රතිපදාවකින් තොරව නෝපජ්ජති නූපදී ප්‍රතිපදාච නාම ඒසා ච තවද ප්‍රතිපදා නාම ඒසා ප්‍රතිපදාව නය පටිපන්නකේ සති ප්‍රතිපදාවට පිළිපන් යෝගාවචරයේ කැති කල්ලි හෝති ඉති වෙයි යනුවෙන් ඒතං අත්තං දස්සේතු මේ අර්ථය දැක්වීමට පුද්ගල පුප්පංගමං පුද්ගල පූර්වාංගමව දේශනං කරොන්තෝ දේශනාව කරනුයේ රූපූපපත්තියා මග්ගම් භාවේති ඉති නාග රූපූපපත්තියා මග්ගම් භාවේති ඉති රූපූපපත්තිය මග්ගම් භාවේති යනුවෙන් ආහ වදාළසේක. ඒක පැහැදිලි නේද එතන කාරණේ. හරි. ඊට පස්සේ දැන් අරත් ගාලේ සංසකේප කොටස් දෙකට එනවා. දැන් මේ පාදේශනා පාළේ තියෙනවානේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේ ධම්මේහි සවිතක්ඛං සවිචාරං කියලා පද ටික දැන් දේශනා කරනවානේ. ඒ ටික තමයි දැන් ඊළඟට විස්තර කරන්නේ. විවිච්ඡේව කාමී කියන විස්තරය විස්තර කරනවා. එහෙනම් විවිච්ඡේව කාමේහි ඉති කාමේහි විවිච්ඡත්වා විනා භූත්වා අපක්කමිත්වා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව කාමේහි ඉති විවිච්ඡේව කාමේහි යනු කාමේහි කාමයන්ගෙන් විවිච්චිත්වා වෙන්වි විනාහුත්වා වෙන්වි අපක්කමිත්වා බැහැරවි යනුයි. යෝ පනාය මෙත්ත ඒවකාරෝ සෝ නියමත්ථෝති වේදිතබ්බෝ යස්මාච නියමත්ථෝ තස්මා තස්මින් පඨමං ඥානං උපසම්පජ්ජ විහරණ සමේ අවිජ්ජමානා නම්ති කාමානං තස්ස පඨමඥානස්ස පටිපක්ඛ භාවං කාම පරිච්ඡාගේ නේව චස්ස අධිගමං දීපේති. එත් මෙලතං යෝ ඒවකාරෝ යම් ඒවකාරයක් වේද සෝ එය නියමත්වෝති වේදිතබ්බෝ. නිසා නියම වශයෙන් කියන්නද නියමත්වෝ අපදාන නියම වශයෙන් කියන්නද එහෙම නියම වශයෙන් කියවම සම ස්ථිර වශයෙන් කියලා අර්ථය දෙන්නේ. ඔක නියම කියලාම කියන්න නියම අර්ථයෙන් කියලාම කියන්නේ එහෙම නියමත්වෝති වේදිතබ්බෝ නියමාර්ථය යනුවෙන් දත යුතුය. යස්මාච යම් හේච්ච තවද යස්මා යම් හේකින් නියමත්තෝ නියමාර්ථයක් වේද තස්මා එබැවින් තස්මින් පඨමඥානං ඒ ප්‍රථම ඥානය උපසම්පජ්ජ විහෙරණ සමේ ඒ ප්‍රථම ධානයට එළඹ වාසය කරන සමෙහි කාමානං අවිජ්ජමානානම්පි කාමයන් අවිද්‍යමාන වූ නමුදු තස්ස පඨමඥානස්ස ඒ ප්‍රථම ඥානයට පටිපක්ඛ භාවං ප්‍රතිපක්ෂ භාව වූ කාම පරිච්ඡාගේන ඒව කාමයන් අතහැරීමෙන්ම අස්ස ඒ ප්‍රථම ඥානයගේ අධිගමං දීපේති අධිගමය දීපණය කරයි. කතං විවිච්ඡේව කාමේහි इति एवं हि नियमे कार्यं कार्यमाने इदं පඤ්ඤායති කතං කෙසේදයත් විවිච්ඡේව කාමේහි इति පැහැදිලි කරගන්න. ඔතන විවිච්ඡේත්වා කියලා තියෙනවා නේ. ඒතර විවිච්ඡේත්වා කියන එකෙන් කියන්නේ විවිච්ඡ කියන පදේ ඒකේ අර්ථය තියෙන්නේ විච්ඡ ධාතුව තියෙන්නේ. විපුග්ග විච්ඡ ධාතුව තියෙන්නේ. विवेक अर्थय दक्वन्न तमय मेतन मे विना हुत्वा කියලා निर्वचनය කරලා තියෙනවා. අතකොට මේක නේද සනස ඔයසලු සානස සද්දයක් ඇහෙනවා. සානස මේ සද්දයක් ඇහෙනවා මේ මොකක් හරි නියම් අර ගුලම් පාරක් පදිනා වගේ මයික් එකට ගොර 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 ගන්න සද්දයක්. ඒ තරම් සාංශේ මම මියුට් කරා. දැන් හරි ගියා සාංශ. පිටපැත්තට සාංශ තමයි කරලා තියෙන්නේ වැඩේ කොහොමද? නෑ නෑ මම පිටවැදර සංසලන එන්න තියුණ ගොඩක් වෙන තමයි වන්ද මම හිතුවා මේ දෙවෙනි අංශයෙන් මුලින් හරි කමක් නෑ. ඒතකොට මම කියමින් හිටියේ මොකද්ද මේ විවිච්ඡ කියන පදේ තියෙන විපුබ්බ විච ධාතුව කියන ප්‍රාප්‍රත්‍ය එකතු වෙලා තමයි විවිච්ඡිත්වා කියලා තියෙන්නේ. මේ විච ධාතුවේ තියෙන සංස් තියෙන්නේ මේ විවේක කියන අර්ථය. ඒකට මේ විවේක කියන අර්ථය දක්වන්න තමයි විනා හුත්වා කියලා අර දක්වන්නේ නේද නිර්වචනය කරලා පෙන්නනවා. विवरण कला पेना सर विचदात में विना उत्ता इनके तर में किया ना विवेक किया का निकाम विवेक विवेक निकाम विवेक में का बाहर ना किया ना में एके मनाव में के ऐसे नटोन आताहरी नटोन अरे गाले सांसे मताक करे अन्य इंसान क्यों लेकिन साहब निकाम उपदीने ना अन्य इंसान तार में अपाक्क मित्रा के लगिया विना उत्ता अपाक्क मित्रा के लगिया योपनायमित्त एवकारो सो नियमत्व होती वेदितब्बो तर මෙතන ඒවකාරයක් තියෙනවා නේ. විවිච්ඡේව කියන එකේ ඒවකාරයක් තියෙනවා. මේ ඒවකාරයේ තියෙන මොකද්ද නියම අර්ථය නියමත්ව කියලා කියන්නේ ඒකට. නියම අර්ථය තමයි මේ ඒවකාරයෙන් දක්වන්නේ. මොකද්ද මේ නියම අර්ථය කියලා කියන්නේ? නියම කියලා කිව්වෙන් පස්සේ මෙතන තියෙන සාංශ මේ नी पुब्ब यमु धातु ඊට පස්සේ ඒකට ආප්‍රත්‍ය එකතු වෙලා තමයි නියම શબ્දේ හැදෙන්නේ. नी पुब्ब यमु धातु ඊට පස්සේ ඒකට ආප්‍රත්‍ය එකතු වෙනවා. මේ එහෙම දක්වලා එහෙම හැදිලා හැදෙන නියම શબ્දෙ නිච්ඡය කියන අර්ථය දක්වනවා. නිශ්චය කියන අර්ථය කියනවා. නිච්ඡය කියන්නේ තර මොකක් හරි දෙයක් මේකට ස්ථීර කිරීමක් කියන අදහසක්. සාසන ස්ථීර කිරීමක් කියන අදහසක්. සාසන වල ඇහෙනවා මදිලි. ස්ථීර කිරීම ස්ථීර කරනවා කියන අදහසක්ද? ඔව් ස්ථීර කරනවා කියන අර්ථයක් තමයි කියන්නේ සාසන කියන. විනිශ්චය කරනවා කියන්නේ අපි ස්ථීර කරනවා කියන අර්ථයක් නේ. ඒ කියන්නේ ස්ථීර කරනවා කියන අර්ථය තමයි කියන්නේ. يعني ඒකාන්තයෙන් මෙහෙම වෙනවා කියන අර්ථය තමයි කියන්නේ. ස්ථීර වශයෙන් කියන්නේ. ඊටවසේ කියනවා මොකද තස්මා තස්මින් පඨමං ධානං උපසම්පජ්ජ විහෙරණ සමේ. අන්නේ නිසා මේ ප්‍රථම ධානයට එළඹිලා වාසය කරන වෙලාවේදී කාමයන්ගේ අවිජ්ජමානන පුතර මේ වෙලාවේ මේ කාමයන් විද්‍යමාන වෙන්නේ නැහැ. කාමයන් නැති වෙලාවක් නෙමෙයි කියන්නේ නේ. ඒක උපදින වෙලාවේදී. හැබැයි ඒ ප්‍රථම ධානය කියන තස්ස පඨම ධානස්ස පටික පටිපක්ඛ භාව මේ ප්‍රථම ධානයේ ප්‍රතිපක්ෂ වන කාම පරිත්‍යාගයේනේව චස්ස අධිගමන් දීපේති. කාමයන් අතහැරීමෙන්ම තමයි මෙතන ප්‍රතිගමනය මේ දක්වන්නේ. හරි. එතකොට ඒක එතන විශේෂයෙන් කියන්නේ. හරි. ඔව් ඊට පස්සේ කියනවා කතං කියන තැනක් කිව්වේ නැන්නේ. කතං විවිච්ඡේව කාමේහි ඉති එවං හි නියමේ කරියමානේ ඉදං පඤ්ඤායති නනුචස්ස ජානස්ස කාමා පටිපක්ඛ භූතා යේසු සති ඉදං නප්පවත්තති අන්ධකාරේ සති ප්‍රදීපෝ භාසෝ විය තේසම් පරිච්ඡාගේනේව චස්ස අධිගමෝ හෝති ඕරිම තීර පරිච්ඡාගේන පාරිම තීරස්සේව තස්මා නියමං කරෝති इति කතං කෙසේදයන් කාමේහි විවිච්ඡේව ඉති එවං කාමයන්ගෙන් වෙන්වම යයි මෙසේ නියමේ කරියමාන්නේ නියමයෙන් කරනු ලබන කල්හි ඉදං පඤ්ඤායති මේ රූපාවචර ධානය පැනවේ. ඉදං පඤ්ඤායති කියලා කියන්නේ මෙතන අතරම කියන්නේ සමහර ඉදන් කියන එක මේ ඒව શબ્දයාගේ ඵලය ප්‍රකට වෙනවා කියලා තමයි කියන්නේ. කියන්නේ ඒව શબ્දයක් කියන එක යෙදීමේ ඵලයක් තියෙනවානේ. ඒකේ ඵලය ප්‍රකට වෙනවා. ඒතර ඵලය අතරම මේසු පරිවර්තන කරපු විදිය. හරි ඵලය කියන්නේ මොකද්ද අතරම? ධානයනේ නේ. ධානය ගැනනේ කියන්නේ. නමුත් මේකේ පරිමාණ ඉදම් කියන ඒවත් ඵල කියලා තමයි දීලා තියෙන්නේ. ඒව શબ્දයාගේ ඵලේ හටනවා කියලා තමයි කියන්නේ. ප්‍රථම කොහොමද ඵලේ දැස්කේවස් පඤ්ඤායති කියලා කියන්නේ ඊට පස්සේ ආයේ මෙතන මේ ප්‍රශ්නයක් අහනවා කොහොමද නනු කියලා ච තවද අස්ස ජානස්ස මේ ධානයාගේ ධානයට කාමා ප්‍රතිපක්ඛ භූතා නනු කාමයෝ ප්‍රතිපක්ෂ භූත නොවේද යේසු සති ඒසන යම් කාමයන් නැති කල්හි යේසු කියන්නේ කාමයන් අකුසල ධර්ම ප්‍රතිපක්ෂ භූත වූ කාමයන් කියලා ගත්තා. ප්‍රතිපක්ෂ භූතේ කියන්නේ යේසු කාමේසු සති කියලා නේද ගන්නවා. ඉතින් නප්පවත්තද ආශම අප වචනේ මොකද්ද සාමාන්‍ය එහෙම යේසු සති කියන තැන එතන කාමයන් කියන එක නේ ගන්නවා යම් කාම ධර්මයන් නැති කල්හි යේසු සති ඉදන් අප්පවත්තති කියන එක යම් කාම ක්ලේශ ප්‍රාමයන් කියලා තමයි ගන්න අරගෙන තියෙන්නේ. යේසු සති යම් කාමයන් ඇති කල්හි ඉදන් නප්පවත්තති එතන ඉදන් කිව්වේ සානසේ රූපාවචර ධානයේම ප්‍රථම ධානය කියන්නේ එහෙම ඉදන් නප්පවත්තති මේ ප්‍රථම ධානයේ නොපවතිද්ද අන්ධකාරයේ සති අන්ධකාරය ඇති කල්හි ප්‍රදීපෝ භාසෝ විය ප්‍රදීප ආලෝකය මෙනි තේසං පරිච්ඡා ප්‍රදීප ආලෝකේ පවතින්නේ නැහැ වගේ තමයි කියන්නේ නැහැ වගේ තමයි. ඊට පස්සේ තවත් දැන් අතිරේක තවත් උදාහරණයක් දක්වනවා. ඊට වඩා මේ පොඩක එහාට ගිහලා තවත් අතිරේක ඔය මේකේ විස්තර කරනවා. තේසං පරිච්ඡාගේනේව චස්ස අධිගමෝ හෝති ඕරිම තීර පරිච්ඡාගේන පාරිම තීරස්සේව තස්මා නියමං කරෝති इति තේසං පරිච්ඡාගේන ඒව ඒ කාමයන්ගේ අතහැරීමෙන්ම අස්ස මේ ධානයගේ අධිගමෝ හෝති අධිගමය වේ ඕරිම තීර පරිච්ඡාගේන මෙතර අතහැරීමෙන් පාරම තීරස්සේව පරතෙරට වෙයි තස්මා එබැවින් නියමං කරෝති इति තනසා මෙතන මේ ඒවකාරයෙන් නියම කරයි කියලාද එතනේ නියමං කරෝති इति කියන තැන අර්ථය තමයි කියන්නේ. සංසාරයේ මේ තත්ත්වසියා කියන්නේ කොහොමද සම්බන්ධ? තත්ත්වසියා. තත්ත්ව කියලා කියන්නේ තත්ත්ව කියන මේ පරිවර්තන දෙය තියෙන තත්ත්ව. මේ විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි යන පාඨයෙහි කියලා ඊට පස්සේ මේ අරහන් නැතල පොතේ ඉතිරේකම මේකේ අර්ථය දක්වලා තියෙනවා. චෝදකස්ස ඊදිසි චෝදනාසිය චෝදකයාගේ නිබඳු චෝදනාවක් වේ. අනේ තමයි අරන් තියෙන්නේ. තත්ත්වසියා කස්මා පනේස පුබ්බපදේ ඒව උත්තෝ න උත්තර පදේ කිං අකුසලේහි ධම්මේහි අවිවිච්ඡාපි ඥානං උපසම්පජ්ජ විහෙරයාති නකෝපනේතං ඒවං දට්ඨබ්බං තං නිස්සරණතෝ හි පුබ්බපදේ ඒස උත්තෝ තත් මේ ඉවෙච්ඡේව කාමේහි යන පදයන්හි කස්මා කවරයකින් වනාහි ඒස මේ ඒවකාරය පුබ්බපදේ ඒව උත්තෝ పూర్ව පදේහිම කියන ලද්දේද න උත්තර පදේ පසුපදේහි නොදාන ලද්දේ කවරෙහිකින්ද කිං කිම අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් අවිවිච්ඡාපි නොවෙන්වද ඥානං ධානයක් උපසම්පජ්ජ විහෙරයාති ඥානං උපසම්පජ්ජ ධානයකට එළඹ විහෙරයාති වාසය කරන්නේද ඒතං මෙය එවං මෙසේ න දට්ඨබ්බං නොදත යුතුය තං නිස්සරණතෝහි තං කිව්වේ ධානය නේද? කාමයන් ගැනම තමයි කියන්නේ තං ඒ කාමයන් නිස්සරණතෝහි නිස්සරණයෙන් පුබ්බපදේ पूर्व पदेहि एस उत्तो में एव कार्य वदान लदि कामधातु समति क्रमणतो हि कामराग पटिपाक्कतोच इदं ज्ञानं कामानमेव निस्सरणं यताह कामानमेतं निस्सरणं यदिदं निक्कम्मन्ति कामधातु समति क्रमणतो हि कामधातुव ඉක්මීම් වශයෙන් කාමරාග පටිපක්කතෝච කාමරාග ප්‍රතිපක්ෂ වශයෙන්ද ඉදං ඥානං මේ ධානය කාමානං ඒව කාමයන්ගේම නිස්සරණයයි යථා යම්සේ ඒතං මෙය කාමානං නිස්සරණං කාමයන්ගේ නිස්සරණයයි යදි ඉදං නෙක්ඛම්මන්ති යම් මේ එතන සංසාරත දීලා තියෙන්නේ කොහොමද යදි ඉදං නෙක්ඛ යම් මේ නෙක්ඛම්මයි යම් මේ නෙක්ඛම්මයයි යනුවෙන් ආහ වදාළසේක उत्तर पदेपि पन्न यथा इदेव भिक्खवे समनो इद द्वितीयो समनोति एत एवकारो आनेत्वा उच्यति एवं वक्तव्यो उत्तर पदेपि මෙතන සංසය උත්තර පදේ කියුවාම එතකොට මේ يعني දෙවනි පදේ විවිච්ඡේව කාමෙහි විවිච්ඡ කුසලෙහි දක්වන කියලා තියෙනවා එහෙම එහෙම ඒතර එතනටත් ඔය ඒවකාරයේ ගේන්න කියලා කියන්නේ उत्तर पदेपि पशुपदेहिद यथायां से भिक्खवे महणिनि इदेव समनो मे शासनेहिम श्रमणयावे इद मे शासनेहिम द्वितीय समनो इति देवन श्रमणया यनुवेन यं से द එත් මෙහිලාද ඒවකාරෝ ඒවකාරය ආනෙත්වා ගෙන උච්චති වදාරන ලදී එවං වත්තබ්බෝ මෙසේ කිය යුතුය නිසා එසේ කිය යුතුය කියන්නේ අර චෝදක ඔයාට මෙහෙම කියන්නේ කියන එක සන්න ඔව් මෙසේ මෙහෙම කියන්නේ ඒ කියන්නේ චෝදකයාට කියනවා කියලා නෙමෙයි කියන්නේ මේ හේස කියලා කියන්නේ ඒව શબ્දය එතකොට ඒක වුත්තෝ කියලා එයා ඊට පස්සේ කියනවා මොකද්ද මේ ටික කියන්නේ නැති නේ සක්කා ඊතෝ අඤ්ඤේපි අඤ්ඤේපි නීවරණේ ඒ උත්තරේ කියන්න වෙනවා ඉතින් නහි සක්කා ඊතෝ අඤ්ඤේහිපි නීවරණ සංඛාතේහි අකුසලේහි ධම්මේහි අවිවිච්ඡ ඥානං උපසම්පජ්ජ විහෙරතු තස්මා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහිති එවං පදද්වේපි ඒස දට්ඨබ්බෝ पदद्वयेपि किञ्चापि विविच्चायति इमिना साधारण वचनेन तदंग विवेकादयो काय विवेकादयो च सब्बेपि विवेका संगहं गच्छन्ति අපි අද මෙතනින් පාඩම නතර කරමු ඊළඟ ටික අපි ඊළඟ දවසේ පැහැදිලි කරගන්නවා